ආයුබෝවන් සැමට කලින් සත්‍ය හරියටම කියන සියත මධ්‍යහන ප්‍රවෘත්ති විකාශයයි මේ මම තරණි මේකලා යටිගම්මන ප්‍රථමයෙන් නවදහනිය පුවත් සිරස්තල වෙත දියුලපිටිය කොවිඩ් පොකුර 1034 දක්වා ඉහළට කොළඹ කාසල් රෝහලේ ගැබිනි කාන්තාවකටත් කොරෝනා ගම්පහ පොලිස් බල ප්‍රදේශ 18කට පැනවූ නිරෝධායන ඇඳිරි නීතිය තව දුරටත් විදේශ කටයුතු අමාත්‍යාංශයේ කන්සියුලර් සේවා අද සහ හෙට අත්හිටුවීමටත් තීරණයක් නිරෝධායන නීති කඩන බස් රථ රියදුරන් සහ කොන්දොස්තර වරුන් පිළිබඳ විමර්ශනයට බලාත් බස් රථ සභාපතිවරුන්ගේ සංගමයේ සහාය කොරෝනාව නිසා නිදහස් වූ වන අලි දැන් අවධානය දේශීය පුවත් වෙත මිනුවන්ගොඩ ඇඟලුම් කර්මාන්ත ශාලාව මිනුවන්ගොඩ ඇඟලුම් කර්මාන්ත ශාලාව ආශ්‍රිත කොවිඩ් පොකුරේ සමස්ත ආසාදිතින්ගේ සංඛ්‍යාව 1034 දක්වා ඉහළ කොස් තිබෙනවා ඒ ඊයේ දින නව ආසාදිතින් 202 දෙනෙකු හඳුනා ගැනීමත් සමගයි මිනුවන්ගොඩ ඇඟලුම් කර්මාන්ත ශාලාව ආශ්‍රිත කොවිඩ් පොකුරෙන් ඊයේ දිනේදී නව ආසාදිතින් 202 දෙනෙකු හඳුනා ගැනීමට හැකි වුණා. ඒ අතරින් රෝගීන් 199 දෙනෙකුම අදාළ ඇඟලුම් කර්මාන්ත ශාලාවේ සේවකීන් බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ. අනිකුත් කොවිඩ් 19 ආසාදිතින් 3 දෙනා එම කාර්යමණ්ඩල සමාජිකින්ගේ ආශ්‍රිතයින් වනවා. ඒ අනුව අද උදෑසන වන විට මිනුවන්ගොඩ ඇඟලුම් කර්මාන්ත ශාලාව ආශ්‍රිත කොවිඩ් 19 පොකුරේ වාර්තා වී ඇති සමස්ත ආසාදිතින්ගේ සංඛ්‍යාව සටහන් වූයේ 1034ක් ලෙසයි. ඒ දිනේදී මිනුවන්ගොඩ ඇඟලුම් කර්මාන්ත ශාලාව හා සමැදිව 202 දෙනෙකු කොවිඩ් ආසාදිතයන් හැටියට වාර්තා වුණා. ඒත් එක්ක 1034ක් සම්පූර්ණයෙන් එම පොකුර හා සම්බන්ධව කොවිඩ් ආසාදිනේ විසිටිනු ලබනවා. ඒත් එක්කම තව එක කාරණයක් තමයි ලංකාවේ විවිධ ප්‍රදේශවලින් එක්කෙනා දෙනදා මේ සේවක සේවිකාවන්ගේ කොවිඩ් ආසාදිනේ වූ බවට වාර්තා වුණා. ඔව්. ඉතින් එබැවින් අපිට කියන්න තියෙන්නේ ඉදිරි දින 7 ඇතුළතදී යම්කිසි පුද්ගලයෙකු විශේෂයෙන්ම ගම්පහ දිස්ත්‍රික්කයේ පිටත අයවලුන්ගෙන් මෙය හා සම්බන්ධව සම්බන්ධ වෙලා හිටියනම් බොහෝ දුරට ඉදිරි දින 7 තුළදී ඔබට ඔබ සම්බන්ධ වී තිබියනම් කොයි ආසාදිනේ වීමට හැකියාව තිබෙනවා නම් ඒ දින 7 ඇතුළතදී දැනගන්න හැකියාවක් ලැබෙයි. කෙසේ වෙතත් ඇඟලුම් කර්මාන්ත ශාලාව සේවය නියුතු අයවලුන් සමග පසුගිය දින 10 කාලය තුළට යම් කිසි ආකාරයේ හමුවීමක් සිද්ධ වුණා නම් ඔබ අනිවාර්යයෙන්ම ඉදිරිපෙත්තට ස්වේච්ඡාවෙන් ඔබගේ PCR පරීක්ෂණයක් කර ගැනීම ඉතාමත් සුදුසු වෙනවා. ඒත් එක්කම තව මෙම ආයතනයේ සේවකයන් සුළු පිරිසක් අද උදෑසන රැගෙන යාමට නියමිතව තිබෙනවා. ඒත් එක්ක මෙම ආයතනයේ ස්ථිර නොවුනත් යම් කිසි සේවක සංඛ්‍යාවක් ඊයේ සුළු පිරිසකගේ PCR පරීක්ෂණය කරනු ලැබුවා. නමුත් ස්ථිර සේවකයන් සිය දෙනාගේ වගේ මේ වෙන විට PCR පරීක්ෂණ කරලා ඉවරයි වාර්තා ලැබිලා තියෙනවා ඔවුන්ගේ. මෙතර කොළඹ කාසල් වේදිය කාන්තාරෝහලේ සිටි ගැබිනි මවකටද කොවිඩ් 19 වෛරසය ආසාදිනී වී ඇති බව තහවුරු වී තිබෙනවා. ගම්පහ මේරිගම ප්‍රදේශයේ පදිංචිව සිටින 28 හැවිරිදි කාන්තාවකට මෙලෙස වෛරසය ආසාදිනී වී ඇති බවට තහවුරු වූ බව කාසල් වේදිය කාන්තාරෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ප්‍රදීප් විජේසිංහ මහතා සඳහන් කළා. අදාළ කාන්තාව මේ වන විට මුල්ලේරියාව රෝහල වෙත මාරු කර යැවීමට කටයුතු කළ බවයි රෝහල් අධ්‍යක්ෂකවරයා වැඩිදුරටත් සඳහන් කළේ. මේ අතර ගම්පහ දියුලපිටිය ප්‍රදේශයෙන් කොවිඩ් 19 ආසාදිත කාන්තාවක් වාර්තා වීමත් සමග නිරෝධායන සහ රෝග වැළැක්වීමේ පනතේ ප්‍රතිපදන ක්‍රියාත්මක කිරීම සඳහා වහම ක්‍රියාත්මක වන පරිදි ගම්පහ කොට්ටාසේ පොලිස් බල ප්‍රදේශ 14කට මේගමුව කොට්ටාසේ සේදුව සහ දියුලපිටිය පොලිස් බල ප්‍රදේශවලට මෙන්ම කැලණිය කොට්ටාසේ ජායල සහ කන්දන යන පොලිස් බල ප්‍රදේශවලට පැනවූ නිරෝධායන ඇඳිරි නීතිය නැවත දැනුම් දෙනතුරු තව දුරටත් ක්‍රියාත්මකයි. ගම්පහ දිස්ත්‍රික්කයේ පොලිස් බල ප්‍රදේශ 18කට පැනවූ ඇඳිරි නීතිය කඩකල පුත්කලින් 79 දෙනෙකු මේ වන විට අත්අඩංගුවටගෙන ඇති බව පොලිසිය ප්‍රකාශ කළා. ඇඳිරි නීතිය බලපැවැත්වෙන මිනුවන්ගොඩ පොලිස් බල ප්‍රදේශය අද උදෑසන දිස්වූ ආකාරයයි මේ. මෙතර මරදාන ශාන්ත ජෝසප් විද්‍යාලයේ සිසුවෙකුගේ බාරකරුවෙකුට කොරෝනා වෛරසය ආසාදිනී වී තිබෙනවා. ඒ බව අදාළ පාසල නිවේදනයක් මගින් විදුහලේ ආදේශීය සංගමය දැනුවත් කර ඇති බව එම සංගමේ සමාජිකයෙකු සඳහන් කළා.
සිය සේවකයේ කොරෝනා වෛරසය ආසාදනය වූ අයෙකු වෙත නිරාවරණය වී ඇති බව එයිඩ්කන් ස්පෙන්ස් පෞද්ගලික සමාගම නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළා. අදාළ සේවකයාගේ පවුලේ සමාජිකයෙකු හට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති අතර එම ආසාදිතයා වෙත එම සේවිකාව නිරාවරණය වූ බවයි එම ආයතනයේ නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ. මේ අතර අදාළ සේවිකාවගේ ආශ්‍රිතීන් පිළිබඳව ආයතනික වශයෙන් සොයා බැලීම මෙවැනි විට අරඹ ඇති බව නිවේදනයේ සඳහන් වනවා. මේ අතර විදේශ කටයුතු අමාත්‍යාංශයේ කන්සියුලර් කටයුතු අංශය විසින් සපයනු ලබන සියලුම සේවාවන් අද සහ හෙට යන දිනවල තාවකාලිකව අත්හිටුව ඇති බව එම අමාත්‍යාංශය පවසනවා. කොවිඩ් 19 වෛරසයේ ව්‍යාප්තිය සැලකිල්ලටගෙන එම පියවරගත් බවයි විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනය කළේ. එමෙන්ම විදේශයන්හි ශ්‍රී ලාංකිකයින්ගේ මරණ පිළිබඳ විමසීම්, මරණ සම්බන්ධ ලියවිලි සඳහා සහය සහ අපනයන ලේඛන සහතික කිරීම සම්බන්ධ විමසීම් පමණක් කලින් වේලාව වෙන්කර ගැනීමේ පදනම මත බාර ගන්නා බවයි එම අමාත්‍යාංශය පැවසුවේ. කොවිඩ් 19 වෛරසය පැතිර යමේ අවධානමත් සමග සෞඛ්‍ය අංශ සහ ආරක්ෂක අංශ විසින් නිකුත් කර ඇති උපදෙස්වලට පටහැනිව දික්කොය මූලික රෝහලේ අද දින පැවැත්වෙන සායන කටයුතු සඳහා රෝගීන් විශාල පිරිසක් පුද්ගල දුරස්ථභාවය නොපවත්වාගෙන දිගු පොලිම්වල රැඳී සිටින ආකාරය මෙලෙස දක්නට ලැබුණා. නිසි සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් හැකිතාක් නිවෙස්වලට වී සිට කොවිඩ් 19 වෛරසය ව්‍යාප්තිය පාලනය කිරීමට ජනතාව කටයුතු කළ යුතු බව වසංගත රෝග විද්‍යායකගේ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පවසනවා. ඒ කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් වන් විමන් යාම, පාසල් යාම, සැණකෙළි පැවැත්වීම, පොත් ප්‍රදර්ශන පැවැත්වීම, මේ හැම දෙයක්ම සාමාන්‍ය තත්ත්වය යටතේ බොහෝ දුරට සාමාන්‍යකරණය කරන වෙලා තිබිච්ච විශාල වශයෙන් ජනතා ක්‍රියාකාරීත්වයක් තිබිච්ච අවස්ථාවක්. ඒ නිසා මේ පුද්ගලයන් මේ COVID-19 ආසාදිතින් හෝ ඔවුන්ට නිරාවරණය වෙච්ච අය මේ සමාජයේ නිදහසේ පහුගිය දවස්වල ගැවසුනවා. ඒ නිසා යම්කිසි විදිහකින් මේ COVID-19 රෝගේ තවත් අයට ආසාදනය වී තියෙන්න පුළුවන්. තවදුරටත් ව්‍යාප්ත වීම වැළැක්වීම සඳහා නම් පුළුවන් තරම් අපි ජනතා ක්‍රියාකාරීත්වය අවම කරලා ගෙදරට වෙලා ඉඳගෙන ඒ විදිහට අපි කටයුතු කරන්න ඕන. එහෙම නැති වුණොත් වෙන්නේ මේ රෝගේ පැතිරෙන්න පුළුවන්. මෙතනදී තවත් කාරණයක් කියන්න ඕන. මේ බ්‍රැන්ඩික්ස් කක්මන්ත ශාලාවේ සේවය කරපු හරි එහෙම නැත්නම් ඔවුන්ට සම්බන්ධතාවයක් තිබිච්ච කවුරු හරි ඉන්නවා නම් තවදුරටත් සෞඛ්‍යංශ වලට දැනුම් දීමක් නොකරපු සෞඛ්‍යංශ විසින් හඳුනා නොගත් ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වෙන්න තමුන්ගේ තත්ත්වය, තමුන්ගේ ඒ තිබිච්ච සම්බන්ධතා පිළිබඳව සෞඛ්‍යංශ දැනුවත් කරන්න. ඒ වගේම මේ අවස්ථාවේදී ජනතාවගේ පැත්තෙන් විශාල දායකත්වයක් දෙන්න ඕන මේ තත්ත්වය පාලනය කිරීම සඳහා. ඒ වගේම ඊයේ නිරෝධායනය කරන්න රැගෙන යමින් සිටි අවුරුදු 64ක කාන්තාවක්, වියපත් කාන්තාවක් යක්කල ප්‍රදේශයේ අතරමඟදී අසනීප වීම නිසා රෝහල්ගත කිරීමේදී ඇය මිය ගියා. නිරෝධායන පනත යටතේ ඇගේ අවසන් කටයුතු ඊයේ දවස් තුළ සිදු කරනු ලැබුවා. ඇත්ත වශයෙන්ම බස් රථවලින් තමයි ඔවුන් රෝහල් වලට රැගෙන ගියේ. ඉතින් ඒ අවස්ථාවේදී එහෙම එකතු කිරීමේදී සමහර වෙලාවට අපිට ඔවුන්ට පෞද්ගලික හරි නැත්නම් පොදු ප්‍රවාහන සේවාව වලින් යම් ස්ථානයකට එන්න කියන්න බෑ. ඔවුන්ගේ නිවස් වලටම ගිහිල්ලා නිවස් වලදීම එකතු කර ගැනීම තමයි සිදු කළේ. ඉතින් ඒ සඳහා සමහර අවස්ථාවලදී සමහර ස්ථානවල ප්‍රවාහන පහසුකම් දුෂ්කරතා, ප්‍රවාහන දුෂ්කරතා තිබුණා, වාහන යන්න බැරි ස්ථාන වගේ ඊයේ රාත්‍රී වෙනකොටම මේ රෝගීන් රැගෙන යාම සිදු කළා. අපි තවමත් විමර්ශනය කරමින් පවතින්නේ මෙතන රෝගීන් 1000කට අධික ප්‍රමාණයක් සිටිනවා. එතකොට ඔවුන් ගත්තහම මෙතනදී මුල් රෝගියා කවුද කියන එක අපි දන්නේ නැහැ. පළවෙනි රෝගියා නෙවෙයි මුල් රෝගියා. ඉතින් සමහරවිට පළවෙනි රෝගියා මේ වෙනකොට සුව වී තියෙන්න පුළුවන්. මේ බොහෝ රෝහල් වල සාමාන්‍ය යථාපරිදි සාමාන්‍ය කටයුතු සිදු කරන්න පටන් ගත්තා. රෝහල් COVID-19 සඳහා වස දමලා. නමුත් නැවත වතාවක් මේ අවශ්‍යතාවය අනුව අපි රෝහල් හඳුනාගෙන ඒ රෝහල් වල COVID-19 රෝගීන් ඇතුළු කර ප්‍රතිකාර කිරීම සඳහා පාවිච්චි කරනවා. රජයේ ගෙන යන නිරෝධායන වැඩපිළිවෙලට සහය ලබා දීමට සමස්ත ලංකා ප්‍රවාහන අධිකාරිය සභාපතිවරුන්ගේ සංගමයේ තීරණය කර තිබෙනවා. ඒ අනුව නිරෝධායන නීති රීති අනුගමනය නොකරන බස් රථ රියදුරන්ට සහ කොන්දොස්තරවරුන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බවයි එම සංගමය වැඩිදුරටත් ප්‍රකාශ කළේ. ප්‍රධාන වශයෙන් මේ රටේ ජනතාව කොවිඩ් රෝගයෙන් ආරක්ෂා කර ගැනීම සඳහා පළාත් නවයේ සභාපතිවරු හැටියට අපි නව දෙනාට බරපතල වගකීමක් පැවරුවා. අන්න ඒ වගකීම ඉෂ්ට කිරීමේදී ඒකේ පළවෙනිම එක තමයි බස් මගියා වගේම මගියා අනිවාර්යයෙන්ම මුඛාවරණය පැළඳිය යුතුයි කියලා අපි කියනවා වගේම
ඊටත් වඩා රියදුරු සහ කොන්දොස්තර මේක අනුගමනය කළ යුතුයි කියන තැන ඉතා පැහැදිලිව අපි ඉන්නවා. ඉතින් අපි මේ තීන්දුව අරගෙන හෙට වෙනකොට මේ තීන්දුව ක්‍රියාත්මක වෙනවද නැද්ද කියන එක බලන්න දැන් සමහර වෙලාවට මේක මාර්ග පරීක්ෂකවරු එහෙම නැත්නම් වෙනත් අය ලවා පරීක්ෂා කිරීමට අමතරව අපි තීන්දුව කළා තියෙනවා සභාපතිවරු හැටියට අපි පෞද්ගලිකවත් මේ කාරණාවට මැදිහත් වෙලා මේක හරියට කරනවද නැද්ද කියන එක බලන්න. හෙටින් පස්සේ මුඛාවරණ නැති රියදුරු කොන්දොස්තරවරු අහුනොත් අපි ඒ අයට විරුද්ධව නීත්‍යානුකූල ක්‍රියාමාර්ග ගන්නවා විතරක් නෙමෙයි බස්රතේක මගියේ මුඛාවරණේ නැතුව ගිහිල්ලා අපිට අහුනොත් ඒ සම්බන්ධයෙන් අපි ඒ බස්රතේ කොන්දොස්තරවරයාට විරුද්ධව අපි විනය ක්‍රියාමාර්ග ගන්න කටයුතු කරමු. ඊළඟට සෞඛ්‍ය අංශ විසින් ලබා දීලා තියෙන උපදෙස් පරිදි මගින් ආසන ප්‍රමාණය රැගෙන යාම හරියට වෙනවද නැද්ද කියන එක අපි නිරන්තරයෙන් පරීක්ෂාවට ලක් කරනවා. ආසන ගානට මගින් අරගෙන යනවා කියලා අපි කිව්වට සමහර විට එක පැත්තකට යනකොට ආසන ගානට මගින් ටික ඉන්නවා සම්පූර්ණ වෙලා හැබැයි අනිත් පැත්තට එනකොට බාගදා මුළු බස් එකටම ඉන්නේ එක මගියයි දෙන්නයි එහෙම වෙන අවස්ථා තියෙනවා. ඒ නිසා බස් හිමියා දැඩිය අපහසුතාවයකට පත් වෙලා තියෙනවා. ඒ නිසා එතුමා කිව්වා ඔවුන් වෙනුවෙන් ඔවුන්ට සහනයක් සැලසීම සඳහා ගන්න තියෙන ක්‍රියාමාර්ගයක් හැටියට වෙන විකල්පයක් නැත්නම් බස් ගාස්තුව වැඩි කිරීමකටවත් අපිට යන්න වෙයි. නමුත් මේ බස් ගාස්තුව වැඩි කිරීමට වඩා ජීවිත ආරක්ෂාව වැදගත් කියන එක. මේ බස් හිමියන් දැනුවත් කිරීමත් එක්ක ප්‍රධාන වශයෙන් වැඩපිළිවෙලක් අපි සැලසුම් කරලා තියෙනවා. දුර ගමන්වල බස් වල ගමන් කරන මගීන්ගේ විස්තර ටික මේ ලියාපදිංචි කරන පිළිවෙලක්. ඒක අපි කලින් කරා කලින් අවස්ථාවේ කරා නැමතත් අපි හෙට දිනේ සිට ඒ වැඩසටහන ක්‍රියාත්මක කරන්න අපි පළාත්වල අපි ක්‍රියාවට නංවනවා. රට තුළ ව්‍යාප්තව පවතින කොවිඩ් වසන්ත තත්ත්වය සම්බන්ධයෙන් කටයුතු නොකර විසුවන සංශෝධනය පිළිබඳව රජයේ මූලික අවධානය යොමු කරමින් සිටින බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විජේපාල හෙට්ටිආරච්චි මහතා පවසනවා. මේ අතර නියෝජ්‍ය කතානායක රංජිත් සියඹලාපිටිය මහතා පවසා සිටියේ රජයේ කිසිවිටකත් කොවිඩ් වසංගතය නොසලකා හරිමින් කටයුතු කරනුමැති බවයි. මුඛාවරණ නැති අයට එරෙහිව අද අධිකරණයට යන්න බෑ. මීටරේ දුර කඩ කරන අයට අවශ්‍ය නීති රීති ක්‍රියාත්මක කරන්න බෑ. අත සේදුවේ නැතේ කියලා නීති රීති ක්‍රියාත්මක කරන්න බෑ. මේ නීති රීති සියල්ල ක්‍රියාත්මක කරන්න පසුබිමක් තියෙද්දි ආණ්ඩුවට තිබුණේ ඉතාමත් ඉක්මනින් පාර්ලිමේන්තුවේ පළවෙනි ක්‍රියාදාමය හැටියට මේ නීති රීති 50 සම්මත කළා. කටයුතු කර 20ට යට වෙලා 20 ගේන්න ඕනකම නිසා ආණ්ඩුව මොකද කරේ? අර කොවිඩ් වසංගතයෙන් ඇතිවෙච්ච ඒ තත්ත්වය මැඩපවත්වන්න අවශ්‍ය නීති රීති සකස් කරන්න නැතුව සිවන සංශෝධනයට අවශ්‍ය නීති ගැටුම්පත් හදමින් කබර ගොයා තල ගොයා කෑමේ ප්‍රතිපත්තියක් අද අනුගමනය කරමින් යනවා. ආණ්ඩුවට ඕන රටේ ජනතාව පැත්තකට දාලා රටේ ජනතාව බිල්ලට දීලා ආණ්ඩුවේ පිළිබඳ කිසි වගක් නැහැ. පාර්ලිමේන්තුව තුළ වහසුබස් කරමින් 20 ගැන කතා කරමින් ඒවා නන්දඩෝමින් ඉන්නවා. අද මේ කරන්නේ පොරුවක් ප්‍රෝඩාවක් තමන්ගේ අවශ්‍යතා විශ්ත කරගන්න කටයුතු කිරීම. රටේ සාමාන්‍ය මතයක් දැන් යනවා හැකිතරම් ඒකරාශි වීම අඩු කරන්න කියලා. හැබැයි ඒකෙන් අදහස් කරන්නේ අපි සියලු වැඩ කටයුතු නවත්ති යුතුයි කියලා. මොකද ඒ අභියෝගයට රජයත් මුහුණ දෙනවා. සෞඛ්‍යමය වශයෙන් ජාතිය ආරක්ෂා කරගන්නවා වාගේම අභියෝගයක් තියෙනවා කොහොමද අපි මේ ආර්ථිකය රටේ සාමාන්‍ය වැඩ කටයුතු දිලියට ගෙනියන්නේ කියලා. ඔය දෙක මැද්ද තුලනාත්මක තැනක යන්න වෙන්නේ. මම විශ්වාස කරනවා පාර්ලිමේන්තුවේ ඉන්න සියලු දෙනා වගකීමෙන් ඉදිරි දවස් කීපය තුළ මේ සම්බන්ධ තීරණයක් ගනී කියලා. පුළුවන් තරම් ජනතාව වෙනුවෙන් පාර්ලිමේන්තුවේ තීන්දුව తీරන ගන්න. ආණ්ඩු පක්ෂය කිසිසේත්ම වගකීමෙන් තොරව කටයුතු කරන්නේ නැහැ. කොවිඩ් 19 ප්‍රශ්නෙත් එක බලන්න මේ මාගේ තීන්දු ගන්නා ශක්තිමත් ජනාධිපතිවරයෙක් නොහිටියා නම් ඔබතුමත් කොවිඩ් වදරින් මේ කරදරයට පත් වෙලා මමත් පත් වෙලා. මේ වාගේ අද අපි කවුරුත් බය නැතුව කතා කරන්නේ අර පරවෙනි රැල්ල වැලක්කෝ වාගේම අපිට විශ්වාසයක් තියෙනවා දෙවෙනි රැල්ල ගෝඨාභය රාජපක්ෂ වාගේ සුවිශේෂී ජනාධිපතිවරයෙක්ගේ ඔහුගේ දෙන කළමනාකරණ ශක්තියත් එක්ක මැඩලන්න පුළුවන් වෙයි කියලා. මානසික සෞඛ්‍ය සඳහා ආයෝජනය කිරීමට ආරාධනා කරන ලොව පළමු පැය 24 අතත්‍ය පාගමන සඳහා ශ්‍රී ලංකාවද මෙවර එක්වී තිබෙනවා. මෙවර ලෝක මානසික සෞඛ්‍ය දිනය වෙනුවෙන් ශ්‍රී ලංකාවේ මානසික සෞඛ්‍ය සේවා ලාභීන්ගේ ක්‍රියාකාරී ජාලය ලෝක සෞඛ්‍ය සංවිධානයේ ශ්‍රී ලංකා කාර්යාලය සමග එක්ව මානසික සෞඛ්‍ය සඳහා ආයෝජනය කිරීමට ආරාධනා කරන ලොව ප්‍රථම 24 පැය අතත්‍ය පාගමන සඳහා එක්වී තිබෙනවා. ලොව පුරා බිලියනකට ආසන්න පිරිසක් මනෝ සමාජීය ආබාධ වලින් පෙළෙන අතර ලෝකයේ ඕනෑම ප්‍රදේශයක ඕනෑම පුද්ගලයෙක් කිසියම් අවස්ථාවක මනෝ සමාජීය ආබාධයක ගොදුරක් විය හැකි කිසියම් බරපතල මානසික රෝගී පෙළෙන පුද්ගලයෙකුගේ ආයු කාලය අන් අයට වඩා වසර 10-20 අතර ප්‍රමාණයකින් අඩුවෙනවා. සියදිවි නසා ගැනීම නිසා ලෝපුරා වසරකට පුද්ගලයින් 108ක් පමණ මිය යනවා. එනම් සෑම තත්පර 40කටම වරක් එක් පුද්ගල ජීවිතයක් අහිමි වෙනවා.
ඔක්තෝබර් මාස 9 වන දින පෙරවරු 11:30 සිට 12:30 දක්වා Facebook ඔස්සේ සජීවීව ප්‍රචාරය කරන ලබන මෙම අතත්‍ය පාගමන සඳහා Voice of Asia මාධ්‍ය ජාලයේ ජ්‍යෙෂ්ඨ උපදේශිකා ප්‍රවීණ රංගන ශිල්පිනී සංගීතා වීරරත්න මහත්මිය ඇතුළු විද්වතුන් පිරිසක් සහභාගී වීමට නියමිතයි. COVID-19 වෛරසය ගොඩක් මිනිසුන්ගේ ජීවිත වෙනස් කරලා තියෙනවා. ලංකාවේ විතරක් නෙවෙයි මුළු ලෝකෙම. මට මගේ දෙපයින් නැගී සිටින්න ඕනේ. අපිට හිතලා හොඳින් ජීවත් වෙන්න පුළුවන් නම් අපේ ජනතාවට මානසික සෞඛ්‍ය ගැන සැලකිලිමත් වෙන්නත් පුළුවන් නම් අපිට හැකියාව ලැබෙනවා මේ රටේ සංවර්ධනයට දායකත්වය ලබා දෙන්න. මට මේ පණිවිඩය මුළු සමාජයටම දෙන්න ඕනේ. ගැටලුවක් ඇතිවීමට පෙර ඒ වළක්වා ගැනීම වැදගත්. කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය සමග කලාවව ජාතික වනෝද්‍යානයේ වසා දැමීමෙන් අනතුරුව කලාවව තෘණභූමි ප්‍රදේශවල අලිරංචු විශාල වශයෙන් ගැවසෙන ආකාරය පිළිබඳව අපට වාර්තා වුණා. රට තුල දිගින් දිගටම පැවතුණු කොරෝනා තත්ත්වය හේතුවෙන් කලාවැව ජාතික වනෝද්‍යානයේ වසා දැමීමට බලධාරීන් පසුගියදා ක්‍රියා කළා. එහෙත් මීට දින කිහිපයකට පෙර මෙම ජාතික වනෝද්‍යානය දෙස් විදෙස් සංචාරකයන්ට නැරඹීම සඳහා අවස්ථාව උදා කර දී තිබුණා. කලාවැව ජාතික වනෝද්‍යානයේ නැරඹීමට පැමිණෙන සංචාරකයන් අවම වීම හේතුවෙන් ඉතාම සුන්දර කලාවැව තෘණ භූමි ප්‍රදේශයේ මේ දිනවල වෙනදා බහුලව දක්නට නොලැබෙන වන සතුන් රැසක් දක්නට ලැබෙන බවයි අපට වාර්තා වුණේ. භූමිවල ආහාර ගැනීම සඳහා පැමිණෙන අලි රංචු මේ දිනවල කලාවැව ප්‍රදේශයේ ඉතාමත් සුලභ දසුනක් වනවා. වෙනදා දැක ගැනීමට ඉතා අපහසු රේවත හස්තියාත් නිල් හස්තියාත් යන ඇතුන් දෙදෙනා කලාවැවේ අලි රංචු අතර මේ දිනවල දැක ගැනීමට හැකිවනවා. ආරක්ෂකංශ විසින් දිවයිනේ ප්‍රදේශ කිහිපයක සිදු කරන ලද වැටලීම් කිහිපයක් තැන් නුවරලේ ප්‍රදේශයේ සිට ඇල්ල ප්‍රදේශය දක්වා ඊසි කෑෂ් ක්‍රමයට හෙරොයින් නලවි කළ සංවිධානාත්මක අපරාධකරුවන් දෙදෙනෙකු වැලිමඩ පොලිසිය විසින් ඊයේ පස්වරුවේ අත්අඩංගුවට ගෙන තිබෙනවා. සැකකරුවන් සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 4යි මිලිග්‍රෑම් 300ක් සමග ජංගම දුරකථන 5ක් සිම් කාඩ් පත් මෙන්ම බැංකු කාඩ් පත් හා ඊයම් රෝල් කිහිපයක් පොලිස් අත්අඩංගුවට ගෙන ඇති අතර සැකකරුවන් විසින් ජාවාරම සඳහා යොදාගත් සුඛෝපභෝගී මෝටර් රථයක්ද පොලිස් භාරයට ගෙන ඇති බවයි පොලිසිය සඳහන් කළේ. උත්තල පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුරේ නිලධාරීන් විසින් තනමල්විල පොලිස් බල ප්‍රදේශයේ සිදු කළ වැටලීමකදී 180කට අධික ගංජා හේන් දෙකක් වටලා සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. අත්අඩංගුවටගත් සැකකරුවන් එම ප්‍රදේශයේම පදිංචි පුද්ගලයන් වන අතර ඔවුන් ඉදිරි විමර්ශන සඳහා තනමල්විල මූලස්ථාන පොලිසිය වෙත බහර දී තිබෙනවා. පොලිසියට ලද තොරතුරක් මත ඊයේ පස්වරුවේ සිදු කළ වැටලීමකදී බේරුවල පයාගල මතුගම සහ පානදුර යන පොලිස් වසම්වල කාන්තාවන්ගේ ගෙලබැඳි රන්මාල සහ අත්බෑග් සොරාගත් අඹු සැමියෝලක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. අත්අඩංගුවට පත් සැකකරුවන් සන්තකයේ තිබී රන්මාල තුනක් බැංකු කාඩ් පත් ජංගම දුරකථන සහ කාන්තා අත්බෑග් සොයාගත් අතර සැකකරුවන් කළුතර දකුණ ගමගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවන් බවයි පොලිසිය සඳහන් කළේ. එම පුවතත් සමගින් සියත මධ්‍යාහන ප්‍රවෘත්ති විකාශය අවසන්. අප නැවත ඔබ හමුවන්නේ සවස 6ට අපගේ ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය සමගින්. ඔබට සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න. Thank you.